හැමදේම හොඳ විදියට විසඳුනා කියලා මට හිතුණා. මම ලොකු සිල්මෑණියෝ බලන්න ආරාමයට ගිහින් හොඳටම ඇඬුවා. මගේ අම්මා මතක් වෙලා. ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි. විල්සන් මාමා මාව තාත්තට බාර දෙන්න හැතුවත් මම ඒකට කැමති වුණේ නැහැ. මොකද මගේ තාත්තා විල්සන් මාමා නිසා පැහැසරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබුණා. මමයි පැහැසරගේ සම්බන්ධයට මුලින්ම ගජනායක මැඩම් අකමැති වුණත් විද්‍යාපති මහත්තයා නිසා ඒ හැමදේම විසඳුණා. වසර 3කට පසු ලොකු වෙඩින් එකක් අරන් මායි පැහැසරයි විවාහ වුණා. දැන් මම චූටි දුවේගේ අම්මා කෙනෙක්. ගජනායක මැඩම් මෙහෙමත් නැත්තම් මගේ නැන්ද අම්මා දැන් මට සලකන්නේ යාගේ දුවෙක්ට වගේ. මම නිතරම ගෙදර නැති නිසා මගේ දුවගේ හැම වැඩක්ම කරන්නේ පැහැසරගේ අම්මා. මාත් හිතේ තියෙන තරහා හැමදේම අමතක කරලා පැහැසරගේ අම්මට මගේම අම්මට වගේ සලකනවා. තාත්තා, සමනලී ටීචර්, විල්සන් මාමා මේ හැමෝම ඉන්නේ අපිත් එක්ක එකම ගෙදර. ජීවිතේ කිසිම දවසක පවුලක් නොතිබෙන මම දැන් සාරසම්පූර්ණ පවුලක් තියෙනවා. ඒ පවුල තමයි මගේ මුළු ලෝකෙම. මම වයස් රාජකාරි වැඩත් හොඳටම මම කරනවා. මිනිස්සු මට පුදුම විදියට ආදරේ. හැමෝම කියන්නේ මට ආයෙමත් ඡන්දෙ ඉල්ලන්න කියලා. මගේ වටේ ඉන්න පිරිස දැක්කාම මට හිතෙනවා මම ආයෙත් දිනයි කියලා. මම ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කළා. මගේ හිසර සෙවණක් ව්‍යාපෘතියේ දැන් මේ යන්නේ දෙවනි අදියර. පළමු අදියරේ මම ගෙවල් 1000ක් හදලා දුන්නා පාරින මිනිසුන්ට. පුදුම සතුටක් තියෙන්නේ ඒ ගැන නම්. හිතන කොට මගේ පෞද්ගලික ධනය ගොඩක් වියදම් කරලා මම මිනිසු වෙනින් සේවය කළා. මෙලිනි නෝනායි ගණකා මඩමත් මගේ සහයෙන් වටලලා ඇල්ලුවා. මෙලිනි නෝනට නීතියෙන් දැඩි දඬුවම් ලබා දුන්නා. රශ්මි පව්. මම රශ්මි වෙනුවෙන් ඉදිරිපත් වෙලා රශ්මිව බේරගත්තා. රශ්මි මගේ කාර්යාලයෙන්ම රස්සාවත් දුන්නා. දැන් රශ්මිත් විවාහ වෙලා පුංචි පුතෙක් ඉමාවා. සේතන් මාමව නැන්දවත් මම හෙව්වා. ඒත් මට ආරංචි වුණා සේතන් නැන්දා ඇදුම් රෝගෙන් මිය ගියා කියලා. ඊට පස්සේ සේතන් මාමා දියවැඩියා රෝගය නිසා කකුලක් නැතුව පාරෙම එයත් නැති වුණා කියලා මට ආරංචි වුණා. සේතන් නැන්ද ගැන මට හරිම දුකයි. පව්. කොහොම වුණත් මට දවසක් හරි කන්න දුන්න පිණින් සේතන් නැන්ද හොඳ ආත්මයක් ලබයි. කිසිම දවසක මගේ නමට වාසගමන් නොතිබ්බ මට වාසගමක් එකතු වුණා. අමායා ගජනායක. දැන් අමායා විද්‍යාපති වෙලා තියෙනවා. මගේ ආදරණීය මහත්තයා පැහැසර පුදුම හොඳ මිනිස්සේ. ජීවිතේ මට ගොඩක් දේවල් උගන්වුවේ මහත්තේ. මාව තාත්ත කෙනෙක් වගේ ආදරෙන් බලාගන්න මහත්තේ. ඇත්තටම පැහැසර හරිම ගුණ යහපත් කෙනෙක්. මම හරිම සතුටින් ඉන්නේ පැහැසර එක්ක. හිඟන කෙල්ල කියලා හැමෝගේම අවලාද අපාස ලැබපු මම අද නගරාධිපති කෙනෙක්. ඒ වගේ මුක්කත්කමින් ජීවිතේ දිනපු කෙල්ලෙක්. එදා හිඟන කෙල්ල කියපු මට අද හැමෝම කතා කරන්නේ මැඩම් කියලා. මම ජීවිතේ දින්න. ඔව් මේ හිඟන කෙල්ල ජීවිතේ දින්න. මට ඕන පැහැසරට ඇත්වලක් වෙන්න. පැහැසරගේ ජීවිතේට ආලෝකයක් වෙන්න. එයාට හෙවණැල්ලක් වෙන්න. ඒ තමතක නෑ අද ගරුජන් නගරාධිපති නීතිඥ අමායා විද්‍යාපති එදා පාරේ හිටපු හිඟන කෙල්ලෙක් කියලා. මේ සමාජයේ එක පැතිකඩක් යාචකයෝ ඉන්නවා සමාජයේ. ඔවුනුත් සමහරු ජීවිතේ දිනනවා. සමහරු පාරෙම ජීවිතේ අවසන් කරනවා. අමායා ජීවිතේ දින්න තවත් එක් යුවතියක්. උගත්කම අපේ ජීවිතේ වෙනස් කරනවා. අමායා ජීවිතේ අතහැරියානම් අද අමායට මේ වගේ ජීවිතේ දිනන්න ලැබෙන්නේ නැහැ. අපි නොහිතන දුක්ඛම් කටළු බාධක එනවා ජීවිතේට. ඒක තමයි ජීවිතය කියන්නේ. ඉතින් අපි මේ හැමදේම අමාරුවෙන් වුණත් ජය ගන්න ඕන. ගල් පරවල හැප්පිලා වංගු වලින් ගලන ගඟ තමයි ගොඩක්ම ලස්සන. ජීවිතේ එපා වෙලා දිවි නසා ගන්න බොහෝ යුවතියන් අතර අමාය කියන තවත් එක් ශක්තිමත් යුවතියක්. හැම දෙයකටම වඩා වටින්නේ උගත්කම කියන දේ අමාය කියලා දුන්නා. උගත්කමින් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ. මම අමාලි සෙල්ලකුමාර්.